සුබ දවසක් කියලා පිළිගන්නවා ඊ විත් එස්එම් YouTube channel එකට. ඔන්න මම අදත් ආවා පැසිව් වොයිස් කර්මකාරක වාක්‍ය ගැන කතා කරන දෙවන වීඩියෝ එක සමග. මේ පාඩම වීඩියෝ එක ඔයාගේ හිතට ඇල්ලුවොත් යාළුවන්ටත් ෂෙයා කරන්න. වැඩියම වටින්නේ ඔයාලගේ කමෙන්ට් එකයි ලයික් එකයි හොඳ වැරදි සහ අඩුපාඩු කැමති කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝව මුල සිටම ස්කිප් නොකර බැලුවොත් අනිවාර්යෙන්ම අදින් පස්සේ ඔයා ඉංග්‍රීසි ආශාවෙන් ඉගෙන ගන්නවාමයි. ක්‍රියාපදයක් සහිත ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න භාවිතා කරන සම්පූර්ණ ක්‍රියාපද ස්වරූප පහයි තියෙන්නේ. කර්මකාරක වාක්‍ය කොච්චර හැදුවත් ඒ ක්‍රියාපද ස්වරූප පහෙන්ම එකම එකයි භාවිතා කරන්නේ. ඒ තමයි අතීත කෘදන්ත past participle. හරි, අද අපි කතා කරන වාක්‍යයට අදාළ ක්‍රියාපදය තමයි මම උදාහරණයක් හැටියට ගත්තේ present, past, past participle, present participle, singular. වර්තමානය, අතීතය, අතීත කෘදන්තය, වර්තමාන කෘදන්තය, ඒකවචන ක්‍රියාපදය. මේ හදනවා, made හැදුවා, made හදලා, making හදමින් ඉන්නවා. Makes හදනවා. මතක තියාගන්න මෙන්න මේ present verb එකට අපි කියනවා infinitive verb කියනවා. එමත් නැත්නම් base form එක කියලා කියනවා. මෙන්න මේ ක්‍රියාපදෙන් තමයි මේ වර්තමාන කාලේ ක්‍රියාපදෙන් තමයි අපි present participle ක්‍රියාපදය හදාගන්නේ සහ singular verb එක හදාගන්නේ. ඉතින් අපි එක උදාහරණයක් තවත් බලමු සිංහල තේරුම විතරක් හදාගන්න කනවා කියන ක්‍රියාපදය. කනවා කෑවා කාලා කමින් ඉන්නවා කනවා. මෙන්න මේ ක්‍රියාපද ස්වරූප පහ ඔයා කියවන්න ලියන්න හුරු වෙන්න ඔයාට ගොඩක් වැදගත් වෙනවා පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරන්න යනකොට. ඉතින් දැන් අපි බලමු මේ ක්‍රියාපද ස්වරූප පහක් තියෙනවා නම් ක්‍රියාපදයක් ගත්තොත් මේ ක්‍රියාපද ස්වරූප පහෙම පැසිව් වොයිස් නැත්නම් කර්මකාරක වාක්‍යයක් හදන්න භාවිතා කරන ක්‍රියාපදය එකයි තියෙන්නේ. ඒ ක්‍රියාපදය මොකද්ද කියන එක හොයාගන්න ඕනේ. ඉතින් අපි එකින් එක හොයාගෙන යන් කාවද භාවිතා කරන්නේ පැසිව් වොයිස් වාක්‍යයක් හදන්න කියලා. මතක තියාගන්න මීට කලින් පැසිව් වොයිස් සම්බන්ධ කතා කරපු වීඩියෝ එකෙත් මම පැහැදිලිව කියලා දුන්නා ප්‍රසන්ට් වර්බ් එකකින් පැසිව් වොයිස් වාක්‍යයක් හදන්න බැහැ කියලා. ඒක නිසා මම මෙයාව අඳුරු කරනවා. එනකට පාස්ට් වර්බ් එකකිනුත් පැසිව් වොයිස් වාක්‍යයක් හදන්න බැහැ. ඊළඟට තියෙනවා ප්‍රසන්ට් පාටිසිපල්. ඒ කිව්වේ හදමින් ඉන්නවා ing ක්‍රියාපදය. එයාගෙනොත් හදන්න බැහැ පැසිව් වොයිස් වාක්‍ය. ඊළඟට තියෙනවා සිංගියුලර් වර්බ් එකක්. ඒ කියන්නේ ක්‍රියාපදය ඒක වචන කරගත්ත ක්‍රියාපදය. මේ ක්‍රියාපදයනොත් පැසිව් වොයිස් වාක්‍යයක් හදන්න බැහැ. එහෙනම් ඉතුරුනේ past participle. ඒ කිව්වේ අතීත කෘදන්තය. මෙන්න මෙයාගෙන් තමයි පැසිව් වොයිස් වාක්‍යයක් හදන්නේ. අපි ඕනෑම වාක්‍යයක් පැසිව් වොයිස් කරන්න භාවිතා කරන ක්‍රියාපදය තමයි past participle. අපි අද කතා කරන උදාහරණ වාක්‍ය තමයි ඔහු සරුංගලයක් හදනවා. He makes a kite. ඉතින් මේ වාක්‍ය active voice එකක්ද passive voice එකක්ද? බැලූ බැල්මට මේ වාක්‍ය active voice වාක්‍යයක්. හේතුව තමයි කතෘට විසින් කියන වචනයක් භාවිතා කරලා නැහැ. තවත් විදිහකින් කිව්වොත් මේ වාක්‍යයේ තියෙන ක්‍රියාපදය අල්ලගත්ත ක්‍රියාපදෙන් අහනවා කවුද හදන්නේ කියලා. හදන කෙනා තමයි ඔහු. එහෙනම් ඔහු කියන එක්කෙනාට විසින් නැති නිසා මේ වාක්‍ය කතෘකාරක වාක්‍යයක්. He makes a kite. මේ වාක්‍ය එහෙනම් active voice වාක්‍යයක්. ඔහු විසින් සරුංගලයක් හදනවා. මෙන්න පුතේ මේ ඔහු කියන වචනයට කතෘට විසින් කියන වචන එකතු කරලා තියෙනවා. එහෙමනම් මේ වාක්‍ය passive voice වාක්‍යයක්. මේ වාක්‍ය කොහොමද හදාගත්තේ? A kite is made by him. එහෙනම් මේ වාක්‍ය passive voice වාක්‍යයක්. අපි පියවරෙන් පියවර කතා කරනවා මේ වාක්‍ය වාක්‍ය 8ට කොහොමද හරවන්නේ කියලා. right, මේ තියෙන්නේ ඔහු සරුංගලයක් හදනවා active voice වාක්‍ය. මේ වාක්‍යෙත් පුතේ පළවෙනියට තියෙන වාක්‍ය වචනය අපැහැදිලි. මම මේ වචන ටික පැහැදිලි වෙන විදිහට සාකච්ඡා කරගෙන යන අතරතුර
ඔයාට පෙන්නන්න බලාපොරොත්තු වෙන්න. ඔහු සරුංගලයක් හදනවා කියන වාක්‍ය කොහොමද අපි හදන්නේ? He makes a kite. He makes a kite. ඔහු විසින් සරුංගලයක් හදනවා. මේ වාක්‍ය ඔහු සරුංගලයක් හදනවා කියන වාක්‍යයේ ඔහු කියන එකට නැත්නම් කතුරුට විසින් භාවිතා කරලා තියෙන නිසා මේ දෙවෙනියට තියෙන වාක්‍ය පැසිව් වොයිස් වාක්‍යයක්. දැන් අපි බලමු එකින් එක මේ ඇක්ටිව් වොයිස් වාක්‍ය පැසිව් වොයිස් කරගන්න භාවිතා කරන්න මොන වගේ ක්‍රමයක්ද කියලා. ඔයාට මතකයි මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා අංක 3 එකට ගේන්න අංක 1 3ට ගේන්න බයි සමග ක්‍රියාපදය අතීත කෘදන්තය කරලා මැදට ගේන්න කියලා. රයිට් අපි එකින් එක බලමු. මේ තියෙන පුතේ he කියන කතෘ වාක්‍යයක් අවසානට ගත්තොත් අනිවාර්යෙන් him කියලා ලියවෙන්න ඕනේ. he කියන වචනය සර්වනාම පදයක්. මේ සර්වනාම පදයකින් වාක්‍යයක් අවසාන කරන්න බෑ. එහෙනම් I, we, you, they, he, she, it කියන හත්දෙනාගේ වචනය කිසිම වෙලාවක වාක්‍යයක් ආරම්භයකට භාවිතා කරනවා මිසක් වාක්‍යයක් අවසන් කරන්න භාවිතා කරන්නේ නැහැ. right ඊට පස්සෙ ඔන්න මම භාවිතා කරන්න යන්නේ තුන්වෙනි අංකය. තුන්වෙනි අංකේ මම ගේනවා අංක 1ට. දැන් අපි භාවිතා කරලා තියෙනවා අංක 1 3ට අංක 3 1ට. දැන් අපි බලමු ක්‍රියාපදයේ පහලට ගන්න. ක්‍රියාපදයේ තමයි අපි පාවිච්චි කරලා තිබ්බේ ඇක්ටිව් වොයිස් වාක්‍යයට makes කියලා. හේතුව තමයි ඔහු කියන කතුරු එක්කෙනෙක් නිසා මේ කියන ක්‍රියාපදේ makes කියලා ඒකවචන කරලා තියෙනවා. මේ ඒකවචන ක්‍රියාපදයේ තමයි met කියලා අතීත කෘදන්තයේ හැටියට හදාගෙන passive voice වාක්‍යයට භාවිතා කළේ. දැන් අපේ වාක්‍යයේ ඇක්ටිව් වොයිස් වාක්‍යයේ තිබ්බ වචන තුන passive voice වාක්‍යයට එකතු කරගත්තා. Active voice වාක්‍යයේ තියෙන වචන තුනයි. මේ වචන තුන අංක 1 passive voice වාක්‍යයේ 3ට ගත්තා. අංක 3 passive voice වාක්‍යයේ අංක 1ට ගත්තා. අංක 2 passive voice වාක්‍යයේ මැදට ගත්තා. හරි. එතකොට මේ passive voice වාක්‍ය අංග සම්පූර්ණ වෙලා නැහැ තාම. මේ වාක්‍යයට ඔයාට මතකයි මේ කර්ම පදයේ තමයි මුලට ගත්තේ. කර්ම පදයට ගැලපෙන විදිහට am ඊසා තුන්දෙනාගෙන් එක්කෙනෙක් කර්මපදයට සහ ක්‍රියාපදයට අතර තියන්න ඕනේ. එහෙනම් කර්මපදය තමයි a kite සරුංගලයක් එකක් ඒකවචනයක්. ඒක නිසා අපි පාවිච්චි කරනවා එතෙන්ට is කියන be verb එක. දැන් අපි වාක්‍යයේ ලොකු කොටසක් නිර්මාණය කරලා හදලා ඉවරයි. a kite is made සරුංගලයක් හදනවා ඔහු විසින් කියලා තියෙන්නේ. ඔයාට මතකයි විසින් කියන වචනය තේරුම ගන්න නම් අපි ඒකට පාවිච්චි කරන ඉංග්‍රීසි වචනය තමයි buy කියන වචනය. දැන් වාක්‍ය අංග සම්පූර්ණයි. A kite is met by him. ඔහු විසින් සරුංගලයක් හදනවා. තවත් විදිහකින් මම පැහැදිලි කරුවොත් මේ බලන්න. කතෘ ගේනවා buy සමග අවසානයේට කර්ම පදයේ හැටියට තියෙන ක්‍රියාපදයට පස්සේ තියෙන වචනය වාක්‍යයේ මුලටම ගේනවා. තියෙන ක්‍රියාපදය past participle කරලා වාක්‍යයේ මැදට ගේනවා be verb එකට සහ by කියන දෙන්න අතරට. කතෘකාරක සහ කර්මකාරක සැකිල්ල විස්තර කිරීම කර්මකාරක පළමු වීඩියෝ බලන්න. link එක මේ වීඩියෝවේ පහළ description box එකෙන් ගන්න. right මීට කලින් කතා කරපු පළමුවෙනි වීඩියෝ එක passive voice ගැන කතා කරලා තියෙන පළමු වීඩියෝ එක විනාඩි 27ක් භාවිතා කරලා තියෙනවා. එකම උදාහරණයක් තමයි මේ වාක්‍ය 8ම හදන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේක බැලුවේ නැත්තම් මේකත් බලන්න. මේ කතා කරන වීඩියෝ එක පහළ description box එකේ බලන්න. මේකට අදාළ link එක මම දාලා තියෙනවා. ඒ වගේම tenses 12. tenses 12 අංක 1 වීඩියෝ එක විනාඩි 20ක් තුල එක වාක්‍යයක් බොහොම සරලව ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් විදිහට සාකච්ඡා කරලා තියෙනවා. ඒ tenses 12 ගැන කතා කරන වීඩියෝ එකේ link එකත් මම පහලට දාලා තියෙනවා. description box එකේ මම දාලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම tenses 12 ගැන කතා කරන තවත් වීඩියෝ එකක් විනාඩි 14ක් ඇතුළත සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න.
මේ කතා කරන වීඩියෝකට පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ලින්ක් එක පාවිච්චි කරලා තියෙනවා. රයිට්. එතකොට මේ තියෙන පොතේ කතුරුකාරක සහ කර්මකාරක කියන වාක්‍ය රටා දෙකේ සැකිල්ල ස්කෙච් එක. මෙතන තියෙනවා කතුරුකාරක ඇක්ටිව් වොයිස් මේ පැත්තේ තියෙනවා කර්මකාරක පැසිව් වොයිස්. එතකොට මේ අවසානට තියෙන පොතේ සිංහල තේරුම. මම මේක ඉක්මනටම කියවගෙන යන්නම් ඔයාට වැඩි විස්තර සහිතව බලන්න අහන්න අවශ්‍ය නම් පැසිව් වොයිස් වාක්‍ය රටාව ගැන කතා කරන පළමු වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. සබ්ජෙක්ට් එක සිංගියුල නම් වර්බ් එකත් අනිවාර්යෙන් සිංගියුල වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් වර්බ් එකත් ප්ලූරල්. ඊට පස්සේ එකතු කරන ඔබ්ජෙක්ට් එක. මේ දෙකම මේ තීරු දෙකම ඇක්ටිව් වොයිස් පැත්තේ වර්තමාන කාලේ තියෙන්නේ. හැබැයි මේක පැසිව් වොයිස් වලට යනකොට ඔබ්ජෙක්ට් එක මුලට ඈමිසා තුන් දෙනාගෙන් එක්කෙනේ පාවිච්චි කරනවා කර්මපදයට ගැලපෙන විදිහට. ඊට පස්සේ වර්බ් එක past participle සබ්ජෙක්ට් එක by සමග එකතු කරනවා. ඇක්ටිව් වොයිස් පැත්තේ වාක්‍ය රටා දෙකක් තිබුණට වර්තමාන කාලේ පැසිව් වොයිස් වලට තියෙන්නේ එකයි. මේ දෙපැත්තෙම සිංහල තේරුම කරනවා කියන තේරුම. අංක දෙකට තියෙනවා ඇක්ටිව් වොයිස් පැත්තේ සබ්ජෙක්ට් එක, ඊට පස්සේ වර්බ් එක past tense, ඊට පස්සේ එකතු කරනවා ඔබ්ජෙක්ට් එක. පැසිව් වොයිස් වලට යනකොට ඔබ්ජෙක්ට් එක මුලට was were දෙන්නගෙන් එක්කෙනේ ගැලපෙන විදිහට verb එක past participle ගන්නවා by සමග කතෘ. සිංහල තේරුම කළා. අංක 3 subject එක will shall දෙන්නගෙන් එක්කෙනෙක් base form එක object එක. passive voice වලට යනකොට object එක මුලට will be භාවිතා කරනවා verb එක past participle by සමග කතෘ කරාවි කරයි කියන තේරුම. එතෙන් මේ වාක්‍ය set එකම අංක 1 2 3 වර්තමාන අතීත අනාගත මේ තුන් දෙනාම පාවිච්චි කරන්නේ පොදු මාතෘකාවක් යටතේ. ඒ තමයි simple tenses සරල වාක්‍ය. ඊළඟට තියෙනවා 4 5 6 කියන වාක්‍ය තුන continuous tenses කියලා පාවිච්චි කරනවා කෙරමින් පවතින වාක්‍ය. active voice පැත්තේ subject එකට පස්සේ am is was will be භාවිතා කරන වාක්‍ය තුනට ඊට පස්සේ ක්‍රියාපදය අනිවාර්යෙන් ing එන්න ඕනේ. ඊළඟට object එක passive voice පැත්තේ අංක 6 වෙනි වාක්‍ය නැහැ. 6 වෙනි වාක්‍ය කියලා කියපුතේ කෙරමින් පවතින අනාගත කාලේ වාක්‍ය. එතකොට වාක්‍ය දෙකයි තියෙන්නේ. active voice පැත්තේ තියෙන 4 5 කියන අදහස ගන්න passive voice පැත්තටත් 4 5 කියන වාක්‍ය දෙක විතරයි අපිට හදන්න පුළුවන්. object එක මුලට am is සමග been, was were සමග been, verb එක past participle, ඊට පස්සේ කතෘ by සමග. සිංහල තේරුම කරමින් ඉන්නවා කරමින් සිටියා කරමින් සිටීවි. 7 8 9 කියන වාක්‍ය තුන කතෘකාරක පැත්තේ සබ්ජෙක්ට් එක මුලට has have had will have කියන තුන් දෙනාගෙන් ගැලපෙන විදිහට පාවිච්චි කරා කාලයට අනුව. ඊට පස්සේ verb එක අනිවාර්යෙන් past participle වෙන්න ඕනේ. ඊට පස්සේ එකතු කරන object එක. ඊළඟට passive voice පැත්තට යනකොට object එක මුලට මෙතන මේ පැත්තේ active voice පැත්තේ පාවිච්චි කරපු has have had will have කියන set එකම මේ පැත්තට ගෙනල්ලා been එකතු කරලා තියෙන්නේ මතක තියාගන්න. ඊට පස්සේ verb එක past participle වෙන්න ඕනේ. අවසානට by සමග කතෘ පාවිච්චි කරනවා. ඉතින් මේ දෙපැත්තෙම active voice passive voice කියන දෙපැත්තෙම සිංහල තේරුම කරලා තියෙනවා කරලා තිබුණා කරලා තියේවි. 7 8 9 කියන වාක්‍ය තුනට අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන මාතෘකාව perfect tenses කියලා පරිපූර්ණ වාක්‍ය. ඊළඟට 10 11 12 කියන වාක්‍ය set එක තියෙනවා. ඒ වාක්‍ය set එක active voice පැත්තේ තිබුණාට පුතේ passive voice වලට නැහැ. ඉතින් දැන් මේ passive voice පැත්තේ වාක්‍ය කීයද කියලා ගණන් කරගෙන ගියොත් වාක්‍ය 8යි තියෙන්නේ. active voice පැත්තේ සරල කාලයේ වාක්‍ය 3යි, කෙනමින් පවතින කාලයේ වාක්‍ය 2යි 5යි, පරිපූර්ණ කාලයේ වාක්‍ය 3යි, සම්පූර්ණයෙන්ම 8ක් තියෙනවා. ඔහු විසින් සරුංගලයක් හදනවා. A kite is made by him. passive voice වාක්‍යයක්. මේ වාක්‍ය අපි ලියලා ඉවරයි, හදලා ඉවරයි කියලා දුන්න හදාගන්න විදිහ. දැන් අපි සූදානම් මෙන්න මේ හදාගත්ත පළමු වාක්‍ය කොහොමද passive voice 8ට හරවගෙන යන්නේ කියලා. මේ තියෙන්නේ passive voice වල සැකිල්ල. මේ තියෙන්නේ අපි හදාගත්ත passive voice වාක්‍ය. මේ passive voice වාක්‍ය වලට මතකයි මම කියලා දුන්නා. A kite කියන එක කර්මපදය. එයා තමයි වාක්‍ය පටන් ගන්නෙ ආරම්භකයේ හැටියට ඉන්න ඕනේ කියලා. ඉතින් ඔයාට පැහැදිලි සෑම වාක්‍යයකම මේ වාක්‍ය 8ෙම a kite කියන කර්මපදය තමයි මුලට තියෙන්නේ. අනිවාර්යෙන් සරුංගලයක් කියනක මුලට තියෙන්න එපේ. එහෙනම් ඔන්න a kite කියන එක අපි මුලට පාවිච්චි කරා. ඊට පස්සේ දෙවෙනියට හිස්තැනක් තියෙනවා, තුන්වෙනියට තියෙනවා. හිස්තැනට පස්සේ තියෙන පුතේ made by him කියලා. made කියලා කියන්නේ ක්‍රියාපදය. අනිවාර්යෙන් එයා වෙනස් වෙන්නේ නැහැනේ. past participle verb එකමයි පාවිච්චි කරන්නේ අපි සෑම කර්මකාරක වාක්‍යයකටම. ඒක නිසා
සෑම වාක්‍යයකටම හිස් තැනට පස්සේ මෙට් කියන ක්‍රියාපදය තිබ්බා. බයි හිම් කියලා කිව්වේ කතරූට බයි සමග පාවිච්චි කරලා හදාගත්ත වචන දෙක. එතින් මේ බයි හිම් කියන වචනයත් සෑම වාක්‍යයකටම පොදුවේ මම භාවිතා කළා. එතකොට ඔයාට මතකයි අපි කර්මකාරක වාක්‍යයක කාලය තීරණය කරන්නේ කාලය වෙනස් කරන්නේ මොකෙන්ද? am is කියන be verb වචන සෙට් එකෙන්. එතින් සිංහල තේරුමෙත් මම වෙනස් කරලා තියෙනවා, highlight කරලා තියෙනවා. ඔය විසින් සරුංගලයක්, ඔය විසින් සරුංගලයක් කියලා සෑම වාක්‍යයකම ඒ කොටස විතරක් දාලා. හැබැයි හදනවා කියන ක්‍රියාපදය highlight කරලා තියෙනවා රතු පාටින්. හේතුව තමයි am is මේ පැත්තෙන් ඉංග්‍රීසි වාක්‍යයට පාවිච්චි කරනකොට සිංහල තේරුමත් වර්තමාන අතීත අනාගත කියලා ක්‍රියාපදය වෙනස් වෙනවා. දැන් අපි බලමු මේ කියන වර්තමාන කාල ඒකවචන වාක්‍යයට am is තුන්දෙනාගෙන් කාවද තෝරන්නේ කියලා, ඒ වගේම අනිත් වාක්‍ය වලටත් පියවරෙන් පියවර කොහොමද am is was will be shall be ඔය කියන වචන සෙට් එකෙන් කොහොමද ඒකවචන වාක්‍යයකට තෝරගෙන වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් am is තුන්දෙනාගෙන් පුතේ මේ වාක්‍ය ඒකවචන නිසා is කියන වචනය තෝරන්න ඕනේ. දෙවෙනියට was කියන වචනය, a kite was. තුන්වෙනියට will be කියන වචනය තෝරන්න එකක් නැහැ. අංක හතරට am is සමග be ඉන්න පාවිච්චි කරන්න තියෙන්නේ. හැබැයි මෙතන a kite කෙනකොට ඒක වචනයක් නිසා is been. අංක පහ was were සමග be ඉන්න පාවිච්චි කරනකොට a kite කියන්නේ එකක්, ඒක නිසා was සමග be. අංක හයක් නැහැ, ඒක නිසා මම අංක හය භාවිතා කරලා නැහැ. ඊට පස්සේ අංක 6 තියෙන්නේ ඊළඟට තියෙන වාක්‍ය සෙට් එකේ. අංක 6ට has have දෙන්නගෙන් has එක සමග been පාවිච්චි කරන්න ඕන. ඊළඟට had been. ඊළඟ වාක්‍යයට will have been. කෙරමින් පවතින පරිපූර්ණ අනාගත කාලයේ වාක්‍ය නැහැ. මීට කලින් අපි පැහැදිලි කරගත්තා. දැන් අපි බලමු මේ හදාගත්ත වෙන් කරගත එක වචන වාක්‍යයකට ගැලපෙන විදිහට වෙන් කරගත මේ වචන ටික මේ වාක්‍යයට භාවිතා කරලා කොහොමද වාක්‍ය හදාගන්නේ කියලා. සිම්පල් සෙන්ටන්සස් වලට මේ හදාගත්ත is කියන එකේනා ගැනලා තියෙනවා. A kite is made by him. අංක දෙක a kite was made by him. අංක තුන a kite will be made by him. අංක හතර a kite is being made by him. අංක පහ A kite was being made by him. Anka haya, a kite has been made by him. Anka hata, a kite had been made by him. Anka ata, a kite will have been made by him. Deng wata saralawama pehadili karaganna puluwan me wakye kisidu wachanayak wenas karanne naha, wenas karanna ba. Am misa kena be verb ekak pamana api menne me vidiyata wakye atatama wenas karagena yan. Ethin e vidihatama ක්‍රියාපදයක් වෙනස් වෙලා තියෙනවා. හරි, දැන් අපි බලමු මේ වාක්‍ය අට පිළිවෙලකට එක තැනකට අරන් එකින් එක කොහොමද අවසාන වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන පුතේ සිම්පල් වාක්‍ය තුනයි. A kite is made by him. A kite was made by him. A kite will be made by him. Is was will be වුණා. ඒක වචන වාක්‍යයක් නිසා ඔහු විසින් සරුංගලයක් හදනවා, හැදුවා, හදයි. දෙවෙනි සෙට් එක තියෙනවා continuous. A kite is being made by him, was being made by him. ඔහු විසින් සරුංගලයක් හදමින් ඉන්නවා, හදමින් සිටියා. හයවෙනි වාක්‍යයක් නැහැ. කැරමින් පවතින අනාගත කාලයේ වාක්‍යයක් නැහැ. අවසාන සෙට් එක perfect වාක්‍ය තුන. A kite has been made, had been made, will have been made. ඔහු විසින් සරුංගලයක් හදලා තියෙනවා, හදලා තිබුණා, හදලා තියේවි. එතින් දුවේ පුතේ ඔහු විසින් සරුංගලයක් හදනවා කියන passive voice වාක්‍යයේ මුල ඉඳලම හදාගන්න විදිය කියලා දුන්නා. ඒ වගේම passive voice 8ට හරවන විදිහත් පැහැදිලි කරලා දුන්නා. මේ වගේම තවත් passive voice වාක්‍යයක් 8ට හරවන්න පුරුදු වෙමු. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් මම ඉක්මනටම ඔයාට ගේනවා. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්, සුබ අනාගතයක්.